I1න් ව ශ්‍රී ලංකයි ය චන්ල්ලෙට ඔබ සාදරින් පිළිගන්නවා. තවමත්ව ඔිය සබස්යිප් කල් නැත්තැන් සබස්ක්‍රයිප් කළ දක්නු පැත්තිනෙන බෙල්යින්නෙක බනාාමත කරන්න එපා අත්තනගලු රජමහා විහාරය. ගම්පහා දිස්ශ්‍රික්කයේ ඇති අයිතිහාසික ආගමික හා සංස්කෘතික වැදගත්කමකින් යුත් සිද්ධස්ථානය වන්නේ අත්තනගලු රජමහා විහාරයයි. වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සිරිසඟබෝ රජු හිසදන්දුන් නිස්ථානය වීමණි. අත්තනගල්ල යන නම ප්‍රදේශයටත් ඇැබීමට හේතුූ ජනප්‍රවාද මතරාචියයක් ඇත. සිරිසඟබෝ රජු හිසදන්දීමේ පුවතාසා වියෝවෙන් ගමන් කරද්දී කාන්තාවකගෙන් අසා දැනගත්විට අතදික්කොට අතන ගලයයි පවසා සිටියාය. එයින් පසුව ජනතා අතර අතන ගල යනුවෙන් පැවතවිත් පසුකාලීනව අත්තන ගල්ල බවට පත්ව ඇත. රජු හිසදන්දීමට හේතුව සොයා බැලීමේදී එය බලයට ලොල්කම්පෑ ගෝටාබේ රජු විසින් බල තෘෂ්ණාවෙන් කළ පාපකාරී ක්‍රියාවක් බවට ඉතිහාස පොතට එක්වී හමාරය. මයි අංගනයේ ප්‍රදේශයේ රජකම් කළ සේලාබේ රජුට සංගතිස්ස සංගබෝධි ගෝටාභය යනුවෙන් පුතුන්තිදෙනෙක් සිටි අතර පළමුෝ අනුරාධපුර රාජධානිය තුළ සංගතිස්ස කුමරු රජකම ලබාගත්තේය. රජකම ලබාගත්තද පාලන කටයුතු නිසියාකාරයෙන් කිරීමට නොහැකිවූ තැන සංගබෝධි රජකම ලබාගත්තේය. බලාශාවත් ලෞකික සැපසම්පත්වලටත් ආශා නොකළ සංගබෝධි රජකම අතහැරදමා අත්තනගලු රජමහා විහාරයට ගොස් ලෙනක වැඩහිඳිමින් භාවනායෝගීව කටයුතු කළේය. මේ අතරතුර බලට පත්වන ගෝටාබේ රජු කිසිදිනක හෝ පැමිණ රජකම ලබාගතයි සිතා රටවැසි අන්ට නියෝගයක් නිකුත් කරමින් සංගබෝධි රජුගේ හිසගෙන දෙන්නෙකුට කහාවනු දහසක් දෙන බවට ප්‍රකාශ කොට සිටියේ. අනුරාධපුර සිටි දුගී මගේියෙකු සංගබෝධිළඟට පැමිණ හිසඉල්ලූ අවස්ථාවේ බුදුබව පතා හිසකපාගෙන යන්නට දුන් බවත් රජුට හිසගෙන ගොස්දීමෙන් කාවනු දහසක් ලැබූ බවද වංශකතාවල සඳහන් වේ. හිසදන්දුුන් බැවින් සංගබෝධි සිරිසඟබෝ යනුවෙන් ජනතාවත්ර ආමන්ත්‍රණය විය. විදේශ ආක්‍රමණයත් සමඟ විනාශ වූ අත්තනගලු විහාරය නැවත පිබිදීමට ලක්වන්නේ මහනුවර බලේට පත් කීර්තිශ්‍රී රාජසිංහ රජුගිනි. ඊට පසුව මෙම ඓතිහාසික පූජාභූමිය අලංකාර වටදාගේ රජු හිසදන්දුන් තැන පිහිටි පොකුණ රිසිරිසඟබූ රජු භාවනායෝගීව වැඩසිටි ගල්ලෙන පැරණි බෝධීය දඹ දෙනි චෛත්‍ය හා පත්තිනි සමන් කතරගම නාගයන දෙවිවරුන් වෙනුවෙන් ඉතිකළ දේවාල සතරක්ද දක්නට ලැබේ. තවත් වැදගත් ඓතිහාසික ස්ථානයක් සමගින් අපි ඔබ හමුවනතෙක් රැඳීසිටින්න ස්තූතියි.